සද්ධර්ම ශ්‍රවණා බිලාසි කාරුණික සදහෙති පින්නතුනි අද පින්නත් ඔබ හැම දෙනාම සූදානම් වෙන්නේ තුන් ලොවක් සනසාව දාල අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ වන ගෞතම අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්ච දුනු සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්න. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය ඔස්සේ පින්නතුන්ට මේ දේශනාව ශ්‍රවණය කරන්න ලැබෙන්නේ මේ වෙළඳ සේවයේ පින්වන්ත කාර්ය මණ්ඩලයත් දායකත්වයේ දරන පින්වත් පිරිසත් ධර්මයේ තියෙන ලෙන්ගතුකම නිසාම ධර්මයේ තියෙන වටිනකම දන් නිසාම ඒ සඳහා ලබා දෙන අනුග්‍රහය හේතුවෙන් බොහෝ දෙනාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව ලැබිලා තියෙනවා. පින්නතුනි මේ සද්ධර්මය අතිශය දුර්ලභයි. ලෝකේ නිතර බුදු කෙනෙක්ගේ ධර්මයේ අහන්න ලැබෙන්නේ නැහැ. එවැනි දුර්ලභ අවස්ථාවක් තමයි ඔබට ලැබිලා තියෙන්නේ. ඒ නිසා මේ උපකාර කරගෙන ඔබේ ජීවිතය සකස් කරගන්න, නිවන් මඟ සකස් කරගන්න, සසර සුවපත් කරගන්න පින්නතුන් මහන්සි ගන්න ඕන. සමහර වෙලාවට පින්නතුනි සසරේ ස්වභාවය දිහා බැලුවම අපට තියෙන්නේ මේ අවස්ථාව විතරක් වෙන්න පුළුවන්. මෙතනින් පස්සේ අපි සතර අපායට වැටෙන්න පුළුවන්. සමහරලාට මනුස්ස ලෝකෙ උපදී බුදු ශාසනයක් නැති අවදියක. එදාට අපට හිතා ගන්නවත් බෑ ඒ මිනිස් සමාජය කොයිම් තැනක තියෙද කියලා. වර්තමාන වෙනකොටත් මිනිසුන් අතරේ තියෙන දුස්සීලකම් දුරාචාරකම් දිහා බැලුවම බුදු කෙනෙක් වැඩ හිටපු යුගයක ධර්මයක් තියෙන යුගයක මහා සංඝරත්න වැඩ සිටින යුගයක මේ විදිහට නම් මේ මිනිසුන් ගත ජීවිත ගත කරන්නේ දුසී දුරාචාර හොරමෙරකම් වලින් නම් පිළතුනේ බුද්ධ ශාසන නැති අවදීක කොයියම් විදිහකට තියෙයිද. ඒ නිසා මේ උතුම් අවස්ථාව ලැබිලා තියෙන වෙලාවේ ඒ මග හැරගන්නේ නැතුව පංචශීලය ආරක්ෂා කරගෙන දානශීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් වල නිරත වෙමින් ධර්මයේ ශ්‍රවණය කරමින් හැම වෙලාවෙම ධාර්මික ජීවිතයක් ගත කරන්නට මහන්සි ගන්න ඕන. එයත් කල්පනා කරන්න ඕන අනේ මගේ අතින් නම් කවදාකවත් ප්‍රාණඝාතයක් නම් වෙන්න එපා. අනේ මගේ අතින් නම් හොරකමක් නම් වෙන්න එපා. කාමේ වර්ධව හැසිරීමක් නම් වෙන්න එපා. මගේ කටින් බොරුවක් නම් කියන්න සිද්ධ වෙන්න එපා. මත්පැන් මද්‍රව්‍ය පාවිච්චි කරන්න සිද්ධ වෙන්න එපා. කේලමක් පරුෂ වචනයක් හිස් වචන කියන්න නම් සිද්ධ වෙන්න එපා කියලා ඔයත් අදිෂ්ඨානයක් කරගෙන සීල ආරක්ෂා කරගන්න මහන්සි ගන්න. එයම ඔබව සුගතියට ගෙනියයි. ආනේ කාරණාව ගැන සඳහන් වෙන බොහොම වටිනා සූත්‍ර දේශනාවක් පිනතුන්ට අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. පිනතුනේ මේ දේශනාවේ නම වේලුද්වාර සූත්‍රය. පිනතුනේ ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කොසල් දනව්වේ චාරිකාවේ වඩිමින්. බුදුරජාණන් වහන්සේගේ සිරිතක් තමයි වස්සාන සමය අවසන් වුණාට පස්සේ මේ ලෝක සත්වයාට හිතසුව පිණිස ගමෙන් ගමට චාරිකාවේ වඩින එක. දැන් එතකොට ඒ කාලේ මේ දේශනාව කරන සමයේ වෙනකොට බුදුරජාණන් වහන්සේ කොසල් දනව්වේ චාරිකාවේ වඩමින් ඒ අතරතුරේ උන්වහන්සේ වැඩම කළා වේලුද්වාර කියන බඹුණු ගමට. වේලුද්වාර කියලා කියන්නේ
ඒ ගමට ඇතුළු වෙන්න තන උණ පඳුරක් තිබිලා තියෙනවා. ඒ නිසා ඒ ගමට නම දුන්නා වේලුද්වාර බඹුණු ගම. බ්‍රාහ්මණයන් තමයි වැඩිපුර ඒ ගමේ ජීවත් වුනේ. මේ ගමට වැඩම කළාම මේ ගමේ ජීවත් වෙන ගම්වාසීන්ට බමුණු ගෘහපති වරුන්ට ආරංචි වුණා තමන්ගේ ගමට බවත් ගෞතමයන් වහන්සේ වැඩම කරලා සිටිනවා කියලා. පෙනතුනේ බුදුරජාන් වහන්සේ ගැන මහා කීර්ති ഘോഷාවක් ඒ ගම පුරාම පැතිරිලා ගියා. භාග්‍යවතුන් වහන්සේ අරහත් නම් වනසේක සම්්‍යක් සම්බුද්ධ වනසේක විජ්ජාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝක විදූ වනසේක පුරුෂයන් දමණය කිරීමේ දක්ෂ වනසේක දෙවි මිනිසුන්ට ශාස්ත්‍රූ වනසේක බුද්ධ වනසේක භගවා වනසේක මරුන් බඹුන් මහන බඹුණන් සහිත දෙවි මිනිසුන් සහිත මේ සත්ත්ව ප්‍රජාවේ තමම්ම දැන ප්‍රත්‍යක්ෂ කරගෙන උතුම් ධර්මයක් දේශනා කරනවා කියලා උන්වහන්සේ ගැන කීර්ති රාවයක් පැතිරලා ගියා. උන්වහන්සේ මුලත් යහපත් වූ මෙදත් යහපත් වූ අගත් යහපත් වූ අර්ථ සහිත ව්‍යංජන සහිත උතුම් ධර්මයක් දේශනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ ගැන කීර්ති රාවයක් මේ වේලුද්වාර කියන බමුණු ගමේ පැතිරලා ගියා. ඒ මිනිසුන් අතරේ කතා බහ වෙන්නට ගත්තා. මෙවැනි ආකාරෝ ශාක්‍ය කුලයෙන් නික්මිච්ච ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ අපේ ගමට වැඩම කළ තියෙනවා. ඒ උන්වහන්සේලා මුළු මනින්ම සම්පූර්ණ බ්‍රහ්මචර්යාවෙන් යුක්තයි. බ්‍රහ්මචර්යාවම් දේශනා කරනෝ. ඒ වගේ රහතන් වහන්සේලා දැකීම යහපත්යයි කියලා හිතලා මේ ගමේ ගම්වාසී බමුණු ගෘහපතිවරු බුදුරජාණන් වහන්සේ බුණ ගැහෙන්න උන්වහන්සේ වැඩ හිටපු තැනට ගියා. පිනතුනේ දැන් සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ බුණ ගැහෙන්න කෙනෙක් එනවනම් ඒ කෙනා බුදුරජාණන් වහන්සේට වැඳලා තමයි එකත් පසෝ වාඩි වෙන්නේ. සමහර දේශනාවල මෙන්න මෙහෙම සඳහන් වෙලා තියෙනවා. අපේ කච්චේ භගවන්තං අභිවාදෙත්තු ආයකමන්තං නිසීදු. බුදුරජාණන් වහන්සේට වැඳලා වාඩි වුණ අපේ කච්චේ. දැන් මේ දේශනාවේ උනා සඳහන් කරනවා සමහර කෙනෙක් භාගතුන් වහන්සේට වැඳලා වාඩි වුණා. සමහර කෙනෙක් අපේ කච්චේ භගවතා සද්දින් සම්මෝදින්සු සම්මෝදනීයං කතං සාරාණීයං වීතිසාරෙත්ව ඒකමන්තං නිසීදින්සු. සමහර කෙනෙක් පිනතුනේ බුදුරජාණන් වහන්සේ සමග සතුටු විය යුතු කතා කරලා සිහි කටයුතු කතා කරලා ආගිය තොරතුරු කතා කරලා පැත්තකින් ඉඳගත්තා. තව සමහරෙක් භාගතුන් වහන්සේ දෙසට ඇඳිලි බැඳලා පිළිගැනීමක් කරනකොට ආයිබෝවන් කියනකොට වගේ ඇඳිලි බැඳලා පැත්තකින් වාඩි වුණා. තව සමහර කෙනෙක් බුදුරජාන් වහන්සේ සමීපයට ගිහිල්ලා තමන්ගේ නම් ගොත් කියලා මං අහවලා කියලා මං අහවල් පරම්පරාවේ කෙනෙක් කියලා පැත්තකින් වාඩි වුණා. වැන්දේ නැහැ. තවත් අය ඔය කිසි දෙයක් නැතුව නිහඬව පැත්තකට වෙලා හිටියා. ඒකින් පේනවා පින්නතුනේ මේ වේලුද්වාර බමුණු ගමේ ඉන්න ගෘහපතිවරු බුදුරජාණන් වහන්සේ ගැන ඒ තරම් පැහැදීමක් තිබුණු අය නෙවෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේව දැකගන්න උමනාව තිබුණු අය. ඒ විතරක් නෙවෙයි, මේ අය බෞද්ධ අය නෙවෙයි. දැන් අපි බෞද්ධය කියන අදහසින් නෙවෙයි, එයට බුදුරජාන් වහන්සේගේ ධර්මය ගැන අවබෝධයක් තිබුණේ නැහැ. බුදුන් සරණ ගිය අය නෙවෙයි. සමහරෙක් බුදුරජාන් වහන්සේට වැඳලා වාඩි වුණා. එයට යම් පැහැදීමක් යම් අවබෝධයක් තියෙන්න ඇති. අනිත් කිසි කෙනෙක් බුදුරජාන් වහන්සේව හඳුනන්නේ නැති අය. බුදුරජාන් වහන්සේ ධර්මය, බුදුරජාන් වහන්සේව සංඝයා සරණ ගිය අය නෙවෙයි.
එනිසා තමයි සමහර කෙනෙක් ඔය ආගිය තුරුතුරු කතා කරලා වාඩි වුණා. තව සමහර කෙනෙක් ආයිබෝවන් කියලා වාඩි වුණා ඇඳිලි බැඳගෙන. තව සමහර කෙනෙක් තමන්ගේ නම් ගොත් කියලා තමන්ගේ પરම්පරාව තමන් අහවලා කියලා වාඩි වුණා. තවත් අය නිහඬව වාඩි වුණා. එතකොට මෙහෙම වාඩි වෙච්ච මේ වේලුද්වාර ගමේ ගම්වැසි බඹුණු ගෘහපතිවරු බුදුරජාණන් වහන්සේට මෙහෙම ප්‍රකාශයක් කරනවා. ගෞතමයන් වහන්ස, අපි ගිහි ගිහි වාසය කරන අය, අපි කසීසලු සඳුන් සුවඳ පරිභෝජනය කරන අය, මල් ගඳ විලවුන් පාවිච්චි කරන අය, රන් රෙදි මසු කහවණු පාවිච්චි කරන අය, නමුත් අපි කැමති මරණින් පස්සේ යහපත් ගති තියෙන ස්වර්ග ලෝකේ උපදින්න. එහෙම කැමැත්තක් තියෙන අපිට ගිහි ගිහි වාසය කරන ගමන්ම කසීසලු සඳුන් සුවඳ මල්ගඳ විලවුන් රන් රෙදි මසු කහවණු පරිභෝජනය කරන ගමන්ම කය බිඳී මරණින් පස්සේ ස්වර්ග ලෝකේ උපදින්න හැකි වෙන වැඩපිළිවෙලක් ධර්මයක් අපට දේශනා කරන සේක්වා කියලා හිටියා. දැන් බිනතුනි මේකෙන් පේනවා මේ වේලුද්වාර ගමේ බමුණු ගෘහපතිවරු නිවන් දකින්න ධර්මයක් කියලා කියලා දෙන්න කියලා නෙවෙයි ඉල්ලන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන්න කියලා නෙවෙයි ඉල්ලන්නේ. එයා ඉල්ලන්නේ මේ ගෙදර වාසය කරන්න, ගිහි ගෙදර වාසය කරන්න අපි කැමති. හැබැයි මරණින් පස්සේ අපිට හොඳ ජීවිතයක් ලබා ගන්න, ස්වර්ග ලෝකෙ උපදින්න වැඩපිළිවෙලක් දේශනා කරන්න කියලා දේශනා කියන්නේ. එහෙනම් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ අත්තන්ගේ ඉල්ලීමට අනුව ඒ ජීවිත ගත කර නැත්තන්ගේ ජීවිතය යහපත් කරගන්න, මෙලව යහපත් කරගන්න, වගේම පරලෝ යහපත් කරගන්න, මේ දෙලොවම යහපත් කරගන්න පුළුවන් ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පිනතුනේ ඒ දේශනාව ඇතුලේ නිවන් දැකීමක් ගැන සඳහන් කරන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ සදා අවශ්‍ය කරන වැඩපිළිවෙල තුලට ඒ අත්තන්ව යොමු කරනවා. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, මම ධර්මයේ දේශනා කරන්න ගෘහපති වරුන්ට පින්නතුනේ මේ ජීවත් වෙන්න කැමැති, මරණය අකමැති, සැප කැමැති, දුක පිළිකුල් කරන මගේ ජීවිතය නැති කරන්න, මාව ඝාතනය කරන්න කවුරු හරි එනව නම් මම ඒකට කැමති වෙන්නේ නැහැ. මරණය අකමැති කෙනෙක්, ජීවිතය කැමති කෙනෙක්, සැප කැමති කෙනෙක්, දුක පිළිකුල් කරන කෙනෙක් විදියට තමන්ගේ ජීවිතය නැති කරන්න, ඝාතනය කරන්න, තමන්ව මරන්න කවුරු හරි කෙනෙක් එනව නම් ඒකට තමන් කැමති නෑ, මම කැමති නෑ. තං අස්ස අප්පියං අමනාපං, ඒක මට අප්‍රිය, මට අමනාප කාරණාවක්. එතකොට ජීවිතය කැමති, මරණය අකමැති, සැප කැමැති, දුකට අකමැති මම ගිහිල්ලා වෙන කෙනෙක්ව ඝාතනය කරනවා නම් මම කැමති නෑ වගේ වෙන අයත් මරණයට අකමැති, කෙනෙක්ව ඝාතනය කරනක, කෙනෙක්ව ප්‍රාණඝාතය ලක් කරන එක, කෙනෙක්ගේ ප්‍රාණය තොර කරන එක මම කැමති නෑ වගේ, මට වෙනකොට මම කැමති නෑ වගේ අන් අයත් කැමති නෑ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා එහෙම හිතන්න කියලා. දැන් සමහර වෙලාවට පින්නත් අපි දකිනවා මේ තිරිසංගත සත්තුන් වගේම මිනිස්සු අතරෙත් කලකෝලාහල මරා ගැනීම අපි ලෝකෙ දකිනවා. මේ වෙනකොටත් රටවල් දෙකක් අතරේ ලෝකේ මහ යුද්ධයක් යනවා.
බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය ඒ හිත්වලට යනවනම් මම මරණයට අකමැති වගේම මම මැරෙන්න අකමැති වගේම අන් අයත් අකමැති මැරෙන්න කවුරුවත් මරවන්න මැරෙන්න අකමැති එහෙනම් මම මරණයට අකමැති වගේම අන් අයත් අකමැති බව හිතන්න කියලා බුදුරජාණන් වහන්සේ එහෙම හිතලා ප්‍රාණඝාතයෙන් වෙන් වෙන්න කියනවා මම අකමැති ධර්මයකට මම අකමැති මේ මරණයට වෙන කෙනෙක් කැමති වෙන්නේ නැහැ එහෙනම් මම අකමැති වගේ මම විසින් වෙන කෙනෙක්ව මරන්න යනවා නම් වෙන කෙනෙක්ගේ ජීවිතය තොර කරන්න යනවා නම් ඒක නා ඒකට කැමති වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒ අයත් ඒකට අපේ ඒකට අප්‍රියයි අමනාපයි එහෙම එකේ කොහොමද අන් අයව එහෙම දෙයකට යොමු කරන්නේ කියලා හිතලා නුවණින් විමසලා ප්‍රාණඝාතයෙන් වෙන් වෙන්න කියන බුදුරජාණන් වහන්සේ අන් අයද ප්‍රාණඝාතේ සමාදම් කර ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ සමාදම් කරවන්න කියන වෙන් කරන්න කියලා කියන ප්‍රාණඝාතේ වෙන්වීමේ ಗುಣ කියන්න කියන පිනතුනේ හැම වෙලාවෙම අත්තානං උපමංකත්වා කියන බුදු වදන සිහි කරන්න. තව කෙනෙක්ගේ ජීවිත තොර කරන්න සත්වයේ ජීවිතයක් තොර කරන්න යන්න කලින් හිතන්න කියනවා තමන් ඒකට කැමැතිද මට එහෙම එකක් වුණොත් මම කොහොමද ඒක පිළිගන්නේ තමාවම උපමා කරගෙන අන් අයගේ ජීවිත තොර නොකර ඉන්න කියලායි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ එහෙනම් මේ වේලුද්වාර ගමේ ඒ බමුණු ගෘහපති වරුන්ට බුදුරජාණන් වහන්සේ දෙන පළවෙනි උපදේශය ස්වර්ගලෝකයේ උපදින්ට වැඩපිළිවෙලේ පළවෙනි වැඩපිළිවෙලේ කොටස පළවෙනි කොටස තමයි ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා කවුරු උපමා කරගෙනද තමාවම උපමා කරගෙන මම අකමැති නම් වෙන අයත් ඒකට අකමැති එතකොට මම වෙන් වෙලා විතරක් හරියන්නේ අන් අයද ප්‍රාණඝාතයෙන් වෙන් කරනවා ප්‍රාණඝාතයෙන් වෙන් වෙන්න ප්‍රාණඝාතයෙන් වළකින්න ඒ අයව සමාදම් කරනවා එයාට කියන ප්‍රාණඝාතය කරන්න එපා කියලා ප්‍රාණඝාතයේ නොකිරීමේ ಗುಣ කියනවා ජීවිතය ආරක්ෂා කිරීමේ ಗುಣ කියනවා එතකොට පින්නතුන බුදුරජාණන් වහන්සේ මතක් කරනවා තිකෝටි පාරිසුද්ධෝ හෝති තුන් ආකාරයකින් කායිකව පිරිසුදු වෙනවා ප්‍රාණඝාතයෙන් වළකින කෙනා පින්නතුනේ ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කවුරු හරි කෙනෙක් හොරකම් කරලෝ තමන්ගේ දෙයක් මෙතන විශේෂයෙන් පින්නතුන බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ආරි ශාවකයා තමයි නුවණින් විමසන්නේ පෘථග්ජනයට මේක නුවණින් විමසන්න අමාරුයි බුදුන් සරණ ගිය ධර්මයේ සරණ ගිය ශාවක සංඝයා සරණ ගිය කෙනෙක්ට මේක හිතන්න ලේසි හැබැයි ඒ ඇත්තන්ට විතරක් නෙවෙයි ඕනම ආගමක ඕනම ජාතියක ඕනම කුලයක කෙනෙක් මේ විදිහට හිතලා නුවණින් විමසලා කටයුතු කරන්න ඕන එතකොට ඒ කවුරු හරි කෙනෙක් මගේ දෙයක් හොරකම් කළොත් මගේ දෙයක් හොරකම් කරගෙන යනකම් මම ඉඳීද මම ඒකට කැමැති වෙයිද නෑ මම ඒකට අකමැති මට අප්‍රියයි ඒක ප්‍රියමනාප දෙයක් නෙවෙයි එතකොට මට වගේම මම විසින් අනුන්ගේ දෙයක් හොරකම් කරනව නම් වෙන අයට අයිති දෙයක් නොදුන් දෙයක් හොරකම් කරනව නම් ඒ අය ඒකට කැමති වෙයිද ඒ අය කැමති වෙන්නේ නැහැ එහෙනම් හොරකමට මම අකමැති වගේම අන් අයද තමන්ගේ දෙයක් හොරකම් කරනවට අකමැති. එහෙනම් හොරකම කියලා කියන්නේ කවුරුත් කැමති දෙයක් නෙවෙයි අප්‍රිය අමනාප දෙයක්. බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මට අප්‍රිය අමනාපුණු හොරකම කොහොමද ඒ හොරකමට වෙන කෙනෙක් යොදවන්නේ?
කොහමද වෙන කෙනෙක් දෙයක් හොරකම් කරන්නේ අත්තානං උපමං කත්වා මමම උපමා කරගෙන හොරකමින් වලකින්ද මම මගේ දෙයක් හොරකම් කරන රකමැති වගේම අන් අයත් ඒ අයගේ දෙයක් මම විසින් හොරකම් කරනට කැමති නැහැ කවුරු වුණත් එහෙම හිතලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන මේ ගෘහපති වරුන්ට හොරකමින් වලකින්ද කියලා ඒ වගේම අන් අයද හොරකම් වලින් වළක්වන්න එයට හොරකම් නොකිරීමේ කරුණු කියලා එයා හොරකමින් වළක්වන්න ඒ වගේම හොරකම් නොකිරීමේ ಗುಣ කියන්න හොරකම් නොකිරීමේ ಗುಣ කිව්වම ඔය විදිහට පින්නතුනේ තුන් ආකාරයකින් කායික සංවරය ඇති කරගන්නවා ඊළඟට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා යම් කෙනෙක් තමන්ගේ අඹුව කරා තමන්ගේ බිරිඳ කරා කවුරුරි පුරුෂයෙක් තමන් විවාහ වෙලා ඉන්න තමන්ගේ බිරිඳ කරා තමන්ගේ ස්වාමී අඹුව කරා පැමිණෙනවා නම් ඒක තමන් කැමති වෙන්නේ නැහැ ඒකට තමන් ඒක අප්‍රිය කරනවා අමනාප කාරණාවක් පිනතුනේ තමන්ගේ ස්වාමියා තමන්ගේ බිරිඳ වෙන ස්වාමියා කෙනෙක් ගාවට වෙන පිරිමියෙක් ගාවට තම වෙන බිරිඳක් ගාවට යනව නම් තමන් ඒකට කැමති වෙන්නේ නැහැ ඒ වගේ තමන් විසින් වෙන බිරිඳක් කරා වෙන ස්වාමියාක් ස්වාමියෙක් කරා යනව නම් ඒකට ඒත්ව කැමති වෙන්නේ නැහැ ඒ නිසා මම අකමැති කාරණාවකට ඒ කාරණාව මට කවුරු හරි කෙනෙක් කරනව නම් මම අකමැති වගේම අන් අයත් ඒකට අකමැති ඒ නිසා කාමෙන් කාමෙහි වරදව හැසිරීමෙන් වළකින්න කියලා බුදුරජාන් වහන්සේ මතක් කරනවා යම් කාරණාවකට මම අකමැති වගේම එයත් ඒකට අකමැති ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අන් අයද කාමයේ වරදවා හැසිරීමෙන් වළක්වන්න කියලා කාම මිත්‍යාචාරයෙන් වැළකීමේ ಗುಣ කියන්න කියලා කියනවා කාය සංවරය ඔය විදිහට තුන් ආකාරයෙන් පිරිසුදු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කොහොමද තුන් ආකාරය කාමයේ වරදව හැසිරීමෙන් වළකිනවා අන්‍ය අයද කාමයේ වරදව හැසිරීමෙන් වළක්වනවා කාමයේ කාම මිත්‍යාචාරයෙන් වැළකීමේ ಗುಣ කියනවා ඔය විදිහට තුන් ආකාරයකින් කාය සංවරය ඇති කරගන්න ඕන ඊළඟට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා ආර්ය ශ්‍රාවකයා නුවණින් විමසනෝ යම් කෙනෙක් බුරු කියලා තමන්ගේ සත්‍ය වචනයෙන් සත්‍ය වචනය බොරුවෙන් බිඳිනවා නම් නැත්නම් තමන්ගේ දියුණුව තමන්ගේ අභිවෘද්ධිය බොරු කියලා විනාශ කරනවා නම් ඒකට මම තමන් කැමති වෙන්නේ නැහැ ඒක තමන්ට අප්‍රියමනාප කාරණාවක් එතකොට මම විසින් වෙන කෙනෙක්ගේ අභිවෘද්ධිය වෙන කෙනෙක්ගේ වචනය සත්‍ය වචනය බිඳිනව නම් බොරුවෙන් වෙන කෙනෙක්ගේ දියුණුව බලන් ඉන්න බැරුව බොරු කියලා ඒ කෙනාව විනාශ කරන්න හදනව නම් බොරු පැමිණිලි දාලා බොරු සාක්ෂි දීලා බොරුවට පෙත් සංගහලා එහෙම කරලා වෙන කෙනෙක්ගේ දියුණුව වෙන කෙනෙක්ගේ වචන බොරු කරනවා නම් ඒකට පින්නතුනේ මම කැමති නෑ වගේම මං විසින් වෙන කෙනිට ඒ දේ කරනවා නම් ඒ අය කැමති වෙන්නේත් නැහැ මෙතන පින්නතුනේ බුදුරජාණන් වහන්සේ නිතර සිහිපත් කරන වචනය අත්තානං උපමං කත්වා තමන්ම උපමාවට ගන්නේ
මම අකමැති දෙයක් වෙන අයත් කැමති වෙන්න විදිහක් නැහැ. මම අකමැති නම් වෙන අයත් ඒක කාරණාවට අකමැති. එනම් බොරුවට මම අකමැති නම් මම විසින් වෙන කෙනෙක්ට බොරුවක් කියනකොට ඒ බොරුවට ඒ අයත් කැමති වෙන්නෙත් නැහැ. පින්නතුනි මේ ලෝකේ අප්‍රමාණව මේ කාරණා සිද්ධ වෙනවා. හැම පැත්තෙම ඉහළ ඉඳලා පහළට තව කෙනෙක්ගේ දියුණුව විනාශ කරන්න, තව කෙනෙක්ගේ වචන බුරු කරන්න කටයුතු කරන බුරු කියන සමාජයක් වර්තමානයේ තියෙන්නේ. එහෙම සමාජයක අතීතයේත් එහෙමයි. එහෙම සමාජයක තමයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා මේ ධර්මයේ දේශනා කරන්නේ. දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ බණ ටික කියන්නේ බුදුන් සරණ ගිය ඇත්තන්ට නෙවෙයි මේ. මේ වේලුද්වාර ගමේ බමුණු ගෘහපතිවරු බුදුන් සරණ ගිය අය නෙවෙයි. මීට කලින් ධර්මයක් අහපු අය නෙවෙයි. ඒ අයට මේ ගිහි ජීවිතය ගත කරන ගමන් යහපත් තැනකට යන්න මරණයෙන් පස්සේ වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ ගහන්නේ. එහෙනම් කවුරු හරි කෙනෙක් මරණයෙන් පස්සේ ස්වර්ගයට යන්න සුගතියට යන්න කැමති නම් මේ වැඩපිළිවෙල තු කටයුතු කරන්න ඕනේ. එයා බෞද්ධ අබෞද්ධ කවුරු වුණත් වේවා. එහෙනම් පින්නතුනේ මෙතන දේශනා කරනවා මම බොරුවට අකමැති වගේම මම කොහොමද කෙනෙක්ව බොරු කරන්න පොළඹවන්නේ. සමහර අය තමහර අයව පොළඹවනවා බොරු කියන්න. ඒවට මුදල් ගෙවනවා බොරුවට. ඒ නිසා මේ ලෝකෙ පින්නතුනි සත්‍ය වචනයට තනක් නැහැ. දැන් සත්‍ය හැංගිලා තියෙන්නේ. මිනිස්සු බොරුවට කැමති, සුරංගනා කතා කියනවට කැමති, බොරුවෙන් තමන්ව රවට්ටනවට කැමති. හැබැයි ඇත්ත පිළිගන්න කැමති නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේ මතක් කරනවා උන්වහන්සේ පාරමී පුරුණ සමයේ බෝසත්වරු අතින් වරිදි වෙනවා. හැබැයි කවදාකවත් බොරුවක් කියලා නැහැ කියනවා. බොරුව ඒ තරම් ප්‍රබලයි, ප්‍රබල අකුසලයක් බොරු කීම. ඒ නිසා පින්නත් ඔබත් මහන්සි ගන්න උන බොරුවෙන් වලකිලා ඉන්න, සත්‍යම කතා කරන්න. මොකද පින්නත් ලෝකේ යථාර්ථයේ සත්‍ය, සත්‍ය තමයි ජයගන්නේ. බොරුවට වැඩි අවශ්‍ය නැහැ. බොරුව හැමදාම තියෙන එකක් නෙවෙයි. බොරුව බොරුවක් කියලා ඔප්පු වෙනවා. ඒ නිසා බොරු කියලා සුගතිය දුගතියට යන්නේ මොකටද? පුංචි බොරුවක් කියලා කල්ප ගණන්, කෝටි ගණන්, ප්‍රකෝටි ගණන් සසරේ දුක් විඳින්නේ ඇයි පුංචි බොරුවකට? ඊට වැඩි වටිනවනේ සත්‍ය කතා කරන එක. මම බොරු අහන්න කැමති නැහැ වගේම කවුරු හරි කෙනෙක් මං නිසා බොරුවක් කියලා ඒකේ මට දුකක් පීඩාවක් විඳින්න වෙනව නම්, ඒක මම දුක් විඳිනව නම් ඒ බොරුව නිසා, මමත් කාටවත් බොරු කියන්න හොඳ නැහැ. කවුරුවත් බිඳවන්න බොරු කියන්න හොඳ නැහැ. කාගේවත් දියුණුව විනාශ කරන්න බොරු කියන්න හොඳ නැහැ. බොරු පෙස්සම් ගහලා කැලෑපත්තර ගහලා කෙනෙක්ගේ ජීවිතේ විනාශ කරන්න හොඳ නැහැ. ඒක මට වුණොත් කියලා හිතන්න. කාගේ හරි ජීවිතයක් විනාශ කරන්න, කාගේ හරි දියුණුවක් විනාශ කරන්න යම් කෙනෙක් බොරුවක් කියන්න හදනව නම් පොඩ්ඩක් නැවතිලා කල්පනා කරන්න. මේක අනිත් පැත්තේ හැදලා මට ආවොත්, මේක මට වුණොත් මම කොහොමද මේක විඳ දරා ගන්න? මට විඳ දරා ගන්න බෑ වගේම අන් අයටත් ඒක විඳ දරා ගන්න බෑ කියන එක කල්පනා කරන්න. එහෙම කල්පනා කරලා බොරුවෙන් වළකින්න. අන් අයද මුසාවාදයෙන් වළක්වන්න, බොරු නොකීමේ ගුණ කියන්න. පිටතුනි ඒ ආකාරයට වාක් සංවරය ඇති කර ගන්න ඕන. ඒ තුන් ආකාරයෙන් වාක් සංවරය, වචනය සංවර කර ගන්න ඕන. මුලින් කිව්වේ අපි කායික සංවරය, දැන් වචනයෙන් සංවර වෙන්න ඕන. ඊළඟ කාරණා බුදුරජාන් වහන්සේ මතක් කරනවා ආරේ ශාවකය නෝනින් විමසනවා, යම් කෙනෙක් මාත් මගේ මිතුරාත් මගේ නෑයොත් බිඳවන්න කේලම් කියනවනම්
මම මට ඒක ප්‍රියමනාප දෙයක් නෙවෙයි මට අප්‍රියමනාප දෙයක් කවුරු හරි කෙනෙක් දැන් මගේ මම අතරත් මගේ මිත්‍රයන් අතරත් මගේ ඥාතීන් අතරත් මගෙත් එක්ක තියෙන හිතවත්කාවය සම්බන්ධයෙන් නැති කරන්න කේලම් කියනවා නම් කෙනෙක්ට කේලම් කියලා කොටවනවා නම් මම ඒකට කැමති වෙන්නේ ඒ වගේ මමත් ගිහිල්ලා වෙන වෙන මිතුරන් අතර නෑයන් අතර ඒ අය අතර බිඳවන්න මමත් කේලම් කියනවා නම් ඒ අය ඒකට කැමති වෙයිද ඒ අය කැමති වෙන්නේ නැහැ පින්නතුනේ මේ ලෝකේ විනාශ කරන ධර්මයක් තමයි මේ කේලම කියලා කියන්නේ පෞල් පෞල් අතර කේලම් කියලා කොටවනවා තාත්තා දරුව අතර කේලම් කියලා කොටවනවා අම්මා තාත්තා අතර කේලම් කියලා කොටවනවා රට රටවල් වලට කේලම් කියලා කොටවනවා හැම තැනම පිළිතුනේ විනාශ වෙන්න මූලික කාරණාව කේලම කියලා කියන ආයතන විනාශ වෙලා යනවා රටක් විනාශ කරන්න පුළුවන් කේලමට ඒ නිසා කේලම කියලා කියන දරුණු අකුසලයක් පිනතුනේ කේලම් කියන අය මෙන්න මේ කාරණාව හොඳට හිතේට ගන්න මම වෙන අයගේ තියෙන හිතවත්කමක් නැති කරන්න කේලම් කියලා බිඳවන වගේම යම් කෙනෙක් මට එහෙම කළොත් මමත් ස්වාමියත් අතර බිඳවීමක් කළොත් මමත් දරුවෝ අතර බිඳවීමක් කළොත් මගේ නෑයන් අතර මාව බිඳෙව්වොත් මගේ මිතුරන් අතර කේලම් කියලා මාව බිඳෙව්වොත් මම කැමති වෙයිද ඒකට මම කැමති වෙන්නේ නෑ ආන් මේ වගේ මා විසින් වෙන අයගේ සම්බන්ධකම් නැතිකරන්න කේලම් කියනවා නම් ඒකට ඒ අය කැමති වෙන්නේත් නෑ ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ විදිහට නුවණින් විමසලා කේලම් කීමෙන් වළකින්න කියනවා අන් අයව කේලම් කීමෙන් වළක්වන්න කියලා කියනවා කේලම් නොකීමේ ಗುಣ කියන්න කියනවා කේලම් නොකීම තුල පිනතුනි සමගිය තියෙනවා සමාදානිය තියෙනවා සතුට තියෙනවා මේ විදිහට තුන් ආකාරයකින් වාක් සංවරය වචනය සංවර කරගන්නයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ වචනය සංවර කරගත්තොත් බොරුවෙන් කේලමින් වැළකුනොත් ඒකෙන අසුගතියට යන්න පුළුවන් ඊළඟට පින්නතුනේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන අරිය ශ්‍රාවකයා නෝනින් විමසලා බලනවා යම් කෙනෙක් මට පරුස වචනෙන් බයිනවා නරක නපුරු වචන වලින් මට බයිනවා ඒක මට ප්‍රියමනාප දෙයක් නෙවෙයි ඒකට මම අකමැති එන මමත් කාටද කෙනෙක්ට පරුස වචනෙන් බයිනව නම් ඒකෙනත් ඒකට අකමැති පින්නතුනේ මේ ලෝකේ සුන්දර වචන තියෙනවා කනට මිහිරි වචන තියෙනවා කෙනෙක්ට කෙනෙක්ගේ හිත නිවෙන්න වචන තියෙනවා ලෝකේ එහෙම වචන තියෙද්දී අපි පාවිච්චි කරන්නේ පරුස වචනම නම් කවදාකවත් ඒ සමාජය හදාගන්න බෑ ඔයත් අහලා තියෙන ලස්සන ජාතක කතාවක් තියෙනවා නන්දි විශාල ජාතකේ ජාතක කතාව අර ගවයා තමන්ට අප්‍රිය තමන්ට අකමැති වචනවලින් කතා කරපු නිසා තමන්ගේ හිමියා ගව හිමියා ඒ ගල් 500ක් දෙනේ හැබැයි දෙවෙනි දවසේ ප්‍රියමනාප වචන වලින් කතා කළාම ගෙල් ටික ඇද්දා පිනතුනේ පරුස වචනය මේ සමාජය නරකට ගෙනියන මේ සමාජය විනාශ කරන වචන ඒ පරුස වචන වලින් ඈත් වෙලා පිරිසුදු නිර්මල වචන සුන්දර වචන පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕන මම පරුස වචන අහන්න අකමැති වගේම අන් අයත් පරුස වචන අහන්න අකමැති. එහෙම හිතලා බුදුරජාණන් වහන්සේ මතක් කරන පරුස වචනෙන් වළකින්න කියලා. අන් අයත් පරුස වචනෙන් වළක්වන්න කියලා කියනවා. පරුස වචනෙන් වෙන්වීමේ ಗುಣ කියන්න කියනවා. ওই විදිහට පින්නතුනේ වාචසික සංවරය
ඔය තුන් ආකාරයෙන් මොකද තුන් ආකාරයේ පරුස වචනයෙන් තමන් වළකිනවා අන් අයත් වළක්වන්න මහන්සි ගන්නවා ඒ වගේම පරුස වචනේ වැළකීමේ ಗುಣ කියනවා පරුස වචන නොකීමේ ಗುಣ කියනවා පරුස වචන වෙන්වීමේ ಗುಣ කියනවා ඔය තුන් ආකාරයෙන් වාක් සංවරය ඇති කරගන්න කියනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන හත්වෙනි කාරණාව ආර්ය ශ්‍රාවකයා නුවණින් විමසනවා කවුරු හරි කෙනෙක් හිස් වචන කියනවා නම් වැඩකට නැති කාටවත් ප්‍රයෝජනයක් නැති තේරුමක් නැති ඔහේ වචන කතා කරනවා නම් හිස් වචන කතා කරනවා නම් මම ඒකට අකමැති වගේම අන්නයත් හිස් වචන කියනවට අකමැති හිස් වචන කතා කරට අකමැති තමාවම උපමාට ගන්න තමන් අකමැති වගේම අන්නයත් අකමැති එහෙම හිතලා හිස් වචන වලින් සම්මප්පලාප වලින් වලකින්ද කියනවා අන්නේ අයද අන්නයද ඒ හිස් වචන කීමෙන් වළක්වන්න කියනවා සම්මප්පලාප වලින් වළක්වන්න කියනවා හිස් වචන නොකීමේ ಗುಣ කියන්න කියනවා හිස් වචන නොකීමේ ಗುಣ ඔන්න ඔය විදිහට ඔය තුන් ආකාරයෙන් වාචික සංවරය වාක් සංවරය ඇති කරගන්න කියනවා ඊළඟට බුදුරජාන් වහන්සේ මතක් කරනවා මේ ආර්ය ශ්‍රාවකයා බුදුරජාන් වහන්සේ ගැන බුදුරජාන් වහන්සේව ගුණ වශයෙන් හඳුනගෙන උන්වහන්සේ අරහත් ගුණේ යුක්තයි උන්වහන්සේ සම්මා සම්බුද්ධ ආදී වශයෙන් ගුණගෙන ගුණ විදියට කල්පනා කරලා ගුණ හඳුනගෙන අචල ප්‍රසාදය ඇති කර ගන්න කියනවා බුදුරජාන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදය කියලා කියන්නේ පින්නතුනි වෙනස් නොවන ප්‍රසාදයක් ප්‍රසාදය කියන සද්ධාව අචල සද්ධාවක් ඇති කරගන්න කියනවා ධර්මය මහා සංඝරත්නය කෙරෙහි අචල සද්ධාවක් ඇති කරගන්න කියලා කියනවා පින්නතුනේ සමහර වෙලාවට අපිට පේනවා අපේ පින්නතුන් ළඟ තියෙන සද්ධාව නිකම් පරණදලක් වගේ සද්ධාවක් එහෙට මෙහෙට වෙනෙන සද්ධාාවක් තියෙන. එහෙම සද්ධාාවක් තියෙන කෙනාට මේ ධර්ම මාර්ගේ ගමන් කරන්න බැහැ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෙනස් නොවන සද්ධාාවක් තියෙන්න ඕන. අචල සද්ධාාව කියන නොසෙල් වෙන ප්‍රසාදයක්. මේ ධර්මයේ කෙරෙහිත් නොසෙල් වෙන ප්‍රසාදයක් තියෙනවා. පරණදලක් වගේ වෙන්න බැහැ. මහා සංඝරත්නය කෙරෙහිත් නොසෙල් වෙන ප්‍රසාදයක් ඇති කර ගන්න ඕන. යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේ බසම්පකම්පියෝ රතන සූත්‍රය තියෙනවා පින්නතුනේ ඉස්සර නගරවල් වල තියනවලු ඉන්ද්‍ර කීලයක් කියලා එකක් ඒ ඉන්ද්‍ර කීලෙන් කරන්නේ නගරේ ආරක්ෂාව සඳහා සකස් කරපු ඉන්ද්‍ර යකඩ ගල් කණුවක් ඒ ගල් කණුව පොළවෙන් අඩි 15ක් විතර යටට පොළවේ ඉඳලා අඩි 15කට උඩට තියෙනවා චතුබ්බි වාති වසම්ප මොන පැත්තෙන් උලඟ ආවත් ඒ ඉන්ද්‍රකීලය හොල්ලන්න බෑ ආන්නේ වගේ ප්‍රසාදයක් සද්ධාාවක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි ශ්‍රාවක මහා සංඝරත්නය කෙරෙහි තියෙන්න ඕන ඉතින් මෙහෙම දේශනා කළාම මෙන්න මේ කාරණා හත දේශනා කළාම බුදුරජාණන් වහන්සේ මතක් කරන අවසානයේ ගෘහපතිවරුනි යම් කෙනෙක් මේ ධර්ම හතෙන් යුක්ත වෙනවා නම් එයා කරුණු හතරකට කැමැති වෙන්න ඕන. තමන්ම ඒ කරුණු හතර ගැන ප්‍රකාශ කරනවා. මේ ප්‍රාණඝාතයෙන් වැළකිලා හොරකමින් වැළකිලා කාමේ වරදව හැසිරීමෙන් වැළකිලා බොරු කීමෙන් වැළකිලා කේලම් කීමෙන් වැළකිලා
පරුස වචන කීමෙන් වැළකිලා හිස් වචන කීමෙන් වැළකිලා තුරුණුවන් කෙරෙහි අචල ප්‍රසාදය ඇති කරගත්ත නොවෙනස් වෙන සද්දා ඇති කරගත්ත කෙනා මෙන්න මේ කරුණු හතරටත් කැමැති වෙන්න කියලා කියනවා මොනවාද ඒකena ඒවා අප්‍රත්‍යක්ෂ කරගෙන ප්‍රකාශ කරනවා තමම මම නිරයශය කළෙමි මම තිරිසන් අපායශය කරපු කෙනෙක් මම ප්‍රේත විශේෂය කරපු කෙනෙක් නැති කරපු කෙනෙක් මම නපුරු ගති ඇති විෂම වැටීම් ඇති අපායශය කරපු කෙනෙක් නිරය නැති කළා නිරය නැති කළා කියලා කියන්නේ මම නැවත නිරයට වැටෙන්නේ නැහැ කියන එක. තිරිසන් අපායට වැටෙන්නේ නැහැ. ප්‍රේත විෂයට වැටෙන්නේ නැහැ. ප්‍රේත ලෝකෙට වැටෙන්නේ නැහැ. අපායට වැටෙන්නේ නැහැ. අපායේ නොවැටෙන රහත් බව අනිවාර්යයෙන්ම ලැබෙන සෝවාන් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. පින්න තුනේ. නිරය තිරිසං අපාය ප්‍රේතලෝකය අසුරනිකාය මේවෙන් නිදහස් වෙන්න නම් පින්නතුනේ ඔබ ප්‍රාණඝාතයෙන් වළකින්න ඕන හොරකමින් වළකින්න ඕන කම්මිත්‍යාචාරයෙන් වළකින්න ඕන බොරුවෙන් වළකින්න ඕන කේලමින් වළකින්න ඕන පරුස වචනින් වළකින්න ඕන හිස් වචන වලින් වළකින්න ඕන තුරුණුවන් කෙරෙහි සද්ධාව ඇති කර ගන්න ඕන ආන්නේ කෙනාට පින්නතුනේ නිරයෙන් ගැලවෙන්න පුළුවන් තිරිසන් අපායෙන් ගැලවෙන්න පුළුවන් ප්‍රේත විෂයෙන් ගැලවෙන්න ප්‍රේත ලෝකෙන් ගැලවෙන්න පුළුවන් අසුර නිකායෙන් ගැලවෙන්න පුළුවන් ඒකේන අනිවාර්යයෙන්ම රහත් බව ලැබෙන සෝවාන් ඵලයටපත් වෙලා ඉන්නේ පින්තුනේ මේ විදිහට වේලුද්වාර බමුණු ගමේ ගෘහපති වරුන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළාම ඒ ගෘහපති වරු අභික්කන්තම් භෝගෝතම ඉතාම මැනවි ගෞතමයන් වහන්සේ ඉතාම මැනවි ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ සුන්දර දේශනාවක් දේශනා කළා මයම් බන්තේ මයම් භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මංච බික්ඛු සංඝංච අපි බවත් ගෞතමයන් වහන්සේ සරණ යනවා ධර්මයේද ශ්‍රාවක සංඝයාද සරණ යනවා කියලා ප්‍රකාශ කළා අද පටන් දිවිහිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකවරුන් හැටියට පිළිගන්න සේක්වා කියලා බුදුරජාන් වහන්සේ නිල්ල හිටියා. පිනතුනේ බලන්න උපාසක භාවය යදලා ඉල්ලීම් කරලා ගන්න එකක් නිකන් දෙන එකක් නෙවෙයි. බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා වාඩි වුණේ මේ ගෘහපතිවරු බුදුරජාන් වහන්සේගෙන් ධර්මය මීට කලින් අහපු නැති අය බුදුන් සරණ ගිය අය නෙවෙයි. එනම් බුදුන් සරණ යන්නේ දහම් සරණ යන්නේ සංඝන් සරණ යන්නේ පින්නතුනේ උපතින් නෙවෙයි. ඒ තුරුණුවන් සරණ යන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කළහම. එයතන්ට කියලා දුන්නේ නිවන් දකින්න ධර්මයක්ම නෙවෙයි. එයතන්ට ඕන උනේ ගිහි ජීවිත ගත කරන ගමන් යාල ඒකට කැමති. ඒ ජීවිත ගත කරන ගමන්ම සුගතියට යන්න ස්වර්ගයට යන්න වැඩපිළිවෙලක්. බුදුරජාන් වහන්සේ පෙන්නවා ඒ තුලින්ම නිවන් දකින්න වැඩපිළිවෙල. එයාට මතක් කළා ප්‍රාණඝාතයෙන් වළකින්නකො තුන් ආකාරයකින්. තමනුත් වළකිනව, අන්නයත් වළක්වනව, වැළකීමේ ಗುಣ කියනවා. හොරකමටත් එහෙමයි. තමන් හොරකමින් වළකිනව, අන්නය හොරකමින් වළක්වනව, හොරකම් නොකිරීමේ ಗುಣ කියනවා. කාම මිත්‍යාචාරයත් එහෙමයි තමනෝ තමන් එකෙන් වළකිනව අන් අය වළක්වනව වැළකීමේ ಗುಣ කියනවා ඔය විදිහට පින්නතුනේ බොරුව කේලම පරුස වචන හිස් වචන මේවෙන් වළකින්න ಗುಣ කියනවා පින්නතුනේ කල්පනා කළ බලන්න මේ ජීවිතේ ඔබට සතුට සැනසීම සැපත නැති වුණා නම් සමගිය නැති වුණා නම් ඔබේ දෙන්න දෙමහල් අතරේ දෙමව්පිය දරුව අතරේ නෑදෑ මිතුරන් අතරේ පවුල් අතරේ ගමේ හිතවතුන් අතරේ ගම් දෙකක් අතරේ
රටවල් දෙකක් අතරේ සමගිය සතුට සමාදානයේ සැපත නැති උනේ පිළතුනි මෙන්න මේ කාරණාවන් කරන්න ගියපු නිසා ප්‍රාණඝාතය නිසා අනුහරකම නිසා කාමිත්‍යාචාරය නිසා බොරුව නිසා කේලම නිසා හිස් වචන නිසා පරුෂ වචන නිසා තැනක පිළතුනි පවුලක් අතරේ ගම අතරේ සමාජය අතරේ රට අතරේ සමගිය සෞභාග්‍ය සමාදානයේ සතුට ඇති උනේ පිළතුනි මේ පංචශීලයෙන් වැළකීම නිසා එහෙනම් පිළතුනි ස්වර්ග ලෝකයට සුගතියට යන්නට වගේම මේ ජීවිතයේ පිළතුනි සැනසෙල්ල ජීවත් වෙන්න නම් අමා මහ නිවනට මෙහා පැත්තේ සතුටින් සැනසෙල්ල ජීවත් වෙන්න නම් පංචශීල ආරක්ෂා කරන්න මහන්සි ගන්න ඕන ඒ සඳහා පිළතුන් මහන්සි ගන්න උත්සාහ කරන්න ඕන බුද්ධ ධම්ම සංඝ කියන තුරුණුවන් කෙරෙහි සද්දාසිත ඇති කර ගන්න ඕන ඒ කෙනාට පිළතුනි සෝවාන් මාර්ගයට පිලිපන් වැඩපිළිවෙල ඇතුළේ ඉන්න කෙනෙක් ඒ කෙනා එනම් සෝවාන් මාර්ගයට පත් වුණා කියලා කියන්නෙම පිළතුනි එයා සතර අපායට වැටෙන්නේ නැහැ එයා ස්වර්ගයට තමයි යන්නේ එයා සුගතියට තමයි යන්නේ දෙව්ලොව මිනිස් ලොව කියන මේ සුගති ලෝක දෙකේම උපදිනවා එයා නිරයට යන්නේ නැහැ එයා තිරිසන් අපායට යන්නේ නැහැ එයා ප්‍රේත ලෝකෙට යන්නේ නැහැ එයා අසුර ලෝකෙට යන්නේ එතනම එයා පින්නතුන් සුරක්ෂිතයි ආන්නේ සුරක්ෂිත වැඩපිළිවෙල තමයි ලෞතර බුදු පියාණන් වහන්සේ මේ ගිහි ගිහි වාසය කරන පින්නතුන්ට දේශනා කළේ එනා පින්නතුනොත් ගිහි ගිහි වාසය කරන පින්නතුන් නම් ඔයත් මහන්සි ගන්නට ඕන නිවන් දකින්න ඔයත්න්ට මහන්සිය සඳහා ඒ වැඩපිළිවෙල සඳහා වෙහෙස වෙන්න අමාරු නම් අඩුම ගානේ මෙන්න මේ කාරණා හොඳට හිතට අරගෙන ඔයත් ජීවිතේ සකස් කරගන්න මහන්සි ගන්නට ඕන ඒ සඳහා පින්නතුන් ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා මේ ධර්ම ශ්‍රවණය සිද්ධ කරලා ඒක රාසී කරගත්තා වූ පුණ්‍ය ශක්තිය බලයෙන් ධර්මදේශනායේ දායකත්වය දරන පින්නතුන්ට මේ ශ්‍රවණය කළ පින්නත් ඔබ හැම දෙනාටමත් තුරුණවන්ගේ ආශිර්වාද බලයෙන් මේ ධර්මයේ අනුභවයෙන් ධර්මදේශනාමේ ශ්‍රවණමේ පුණ්‍ය ශක්තිය බලයෙන් පින්නතුන්ට යහපතක් වේවා සියලු කරදර උපද්‍රව ග්‍රහ දොස් දුරු වේවා සතුරුපත් මාරක බාධාවන් දුරු වෙලා සුවසේ සැපසේ මේ ධර්ම මාර්ගේ ගමන් කරමින් යහපත් ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා පිය ආශිර්වාද කරනවා මිය පරලෝකයේ ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වූ ඒ ඇත්තන්ගේ සසර ජීවිතය සුවපත් කරගනිත්වා දෙව්ලෝ වැසි සියලු දෙවියෝ දේවතාවෝ සක් දෙව් රජු ප්‍රධාන සියලුම දිව්‍ය සමූහයාත් මේ පින් අනුමෝදන් දෙවියන්ගේ දිව්‍ය සැප සම්පත් වර්ධනය කරගෙන අවසානයේ අමා මහ නිවනින් සැනසේවා කියලා පුණ්‍යානුමෝදනා සිදු කරනවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති හැවදනාටම සම්මා සම්බුදු සරණයි සුපින්වතුනි ඔබ සවන් දුන්නේ උතුම් ධර්මානුශාසනා පවත්වා වදාලේ වැලිකොන්ද ශ්‍රී සන්දස්සනාරාමාධිපති විචිත්‍ර භානක පූජ්‍යපාද හම්බන්තොට සිරිඥාන ස්වාමින්ද්‍රයන් වහන්සේයි. අපි ස්වාමින්ද්‍රයන් වහන්සේ පැවැත් වූ ධර්මානුශාසනා වෙනුවෙන් අපේ පුණ්‍ය අනුමෝදනා ධර්මදේශනාවේ දහම් ගැටළු වෙනුවෙන් අමතන්න මේ අංකයට 0.71834.39 සංස්ථා විමසීම් අංශය 0.112.697.491 දායකත්ව ධර්මදේශනාවන් වෙනුවෙන් අධ්‍යක්ෂ වෙළඳ සේවය 0.112.69.62.80 වැලිකොන්ද ශ්‍රී සන්දස්සනාරාම විහාරස්ථානයේ සිට පවත්වන්නට යෙදුණු ධර්මානුශාසනාවේ නාද ශික්ෂණය තාක්ෂණ දායකත්වය ලබා දුන්නේ දමයන්ති කොළඹගේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවා කාර්ය මණ්ඩලයටත් ශ්‍රාවක ඔබටත් නිදුක් නිරෝගී සුව චිරජීවනය අපි ප්‍රාර්ථනා කරන්නෙමු සැමසිත් සුවපත් වෙත්වා ඔබට සම්මා සම්බුදු